සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාදු 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 සදහවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි ඔබ මම වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ මේ සසරි කොච්චර බඩගින්නින් නැද්ද කොච්චර දාන පාරමිතාව පුරන් නැද්ද සංසාරෙනි එක ජීවිතයක දාන පාත්‍රයකුත් අරගෙන පසේ බුදු කෙනෙකුට පූජ කරන්න යද්දි දානශාලාව ඉස්සරහා මාරය ගිනි අඟුරු වලක් මැව්වා දැන් දාන දෙන්න යන්න විදියක් නැහැ මේ උත්තමයා හිතනවා කමක් නැහැ මම මැරුණත් අනේ මේ දානේ පසේ බුදුරජාණන් වහන්සේ වැළඳුවොත් මට ඇති ඒ නිසා මාරයට කියන උඹ මේ වගේ එක ගිනි අඟුරු වලක් නෙමෙයි ගිනි අඟුරු වලවල් 1000ක් මැව්වත් මම මේ දානේ දෙනවා පාත්‍රෙත් අරගෙන ගිනි අඟුරු වලට පැන්නා අසිරිය කොච්චරද කියනවනම් බෝසතාණන් වහන්සේ වෙනුවෙන් මේ ගිනි අඟුරු වලින් නෙළුම් මලක් පිපුණා ඒ නෙළුම් මල උඩ හිටගෙන දානශාලාව දක්වාම නෙළුම් මල් මතින් වැඩලා පසේ බුදුරජාණන් වහන්සේට දානේ පූජා කළා. එතකොට ඔබ හිතන්නකෝ බෝසතාණන් වහන්සේ පෙරම් පුරණ කාලෙත් මහ පොළවෙන් නෙළුම් මල් පිපුණා නම් කොහොම ගුණයක් ඇද්ද? ඒ නිසා එහෙමයි දාන පාරමිතාව පිරුවේ. ඔබට පුළුවන් ද මගේ ජීවිතේ මැරුණත් කමක් නැහැ කියලා ජීවිතේ මරණයට කැප කළා දානයක් දෙන්න. එහෙම අපිට තාම දානේ දියුණු වෙලා නැහැ නේ. එහෙම දාන පාරමිතාව පුරලයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුනේ. ඔබ අප වෙනුවෙන් කොච්චරනම් බඩගින්නින් නැද්ද? එහෙව් සාසුරු නහන්සට අපි කොහොමනම් දානේ පූජා කරන්න ඕනද? නමුත් ඔබ හිතලා බලන්න වර්තමානයේ නිවන් හොයන බොහෝ දෙනෙක් ඒ නිවන හොයලා දීපු සාසුන් වහන්සේ එක බත් හැන්දක් පූජ කරන්නේ නැතුව තමන්ගේ නිවසේ කී දවසක් නම් බඩගින්නේ තියලා ඇද්ද? ඒ භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාව ටිකක් පූජ කරන්න බැරි වෙච්ච දවස් කීයක් ඇද්ද? එතකොට ඒ උත්තමයා වෙනුවෙන් ගෙදර උයන බත් මුට්ටියෙන් බත් හැඳි 3-4ක් අතහරින්න බැරි මිනිස්සු පංච උපාදානස්කන්ධය අතහරින්න භාවන පන්ති යනවා. ඒ පංච උපාදානස්කන්ධය අතහරින්න ධර්මයේ කියපු උත්තමය වෙනුවෙන් බත් හැඳි 4ක් අතහරින්න බෑ. එහෙව් කෙනා තමයි පංච උපාදානස්කන්ධය අතහරින්න හදන්නේ. ඒ නිසා පින්වතුනි ඔබේ නිවෙස්වල අනිවාර්යයෙන්ම භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාව තියන්න පටන් ගන්න. ජීවමාන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්න.
මේ නිවස එහෙම නිවසක්, ඔබට ඒ කාන්තයෙන් නිවන් දකින්න පුළුවන් මේ කෙලෙහි ගුණේ ආනිසංසයක් නිසාම. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මෙහෙම ගෞරවයෙන් වැඩඉන්න පුළුවන් තැනක් නිර්මාණය කරන්න ඕන. උන්වහන්සේට අපි නියම ගෞරවයේ දෙන්න ඕන. අපේ නිවසේ අපිට ඇත්තටම බුදුගුණේ තේරුණා නම්, ගෙදර තියෙන්නේ එක කාමරේ නම්, ඒ කාමරේ භාග්‍යවතුන් වහන්සේට පූජ කරලා ඔබ සාලේ උනත් නිදියන්න කැමති. ගෙදර තියෙන එක කාමරේ භාග්‍යවතුන් වහන්සේට පූජ කරලා ඔබ ගෙදර ස්තූපුවේ නිදියන්න කැමති. තාම ඔබට එහෙම ස්තූපුවේ නිදියන්න හිතෙන්නේ නැත්තේ ඔබට බුදුගුණය තේරිලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ කවුද කියලා ඔබ දන්නේ නැහැ. ඒ උත්තමයට සැලකීමේ විපාක ගැන මිනිස්සු දන්නේ නැහැ. ඒ විපාකේ නිවන පිණිස කොච්චර අනුග්‍රහයක්ද කියලා මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි, සමහර විට සමහර ගෙවල් වල භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ පඩිපෙල් යට, එහෙම නැත්නම් දොරමුල්ලේ, නැත්නම් මිදුලේ. භාග්‍යවතුන් වහන්සේ වැස්සටත් වෙනවා, අවුවටත් පිච්චෙනවා, පින්නටත් වෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ තෙමෙන්න මිදුලේ තියෙන මිනිස්සු භාවනා පන්ති යනවා සෝවාන් වෙන්න. ඔන්න වර්තමාන මිනිසුන්ගේ කෙලෙහි ගුණේ. ඒ නිසා පින්වතුනි, ඒ භාවනාව උගන්නපු උත්තමයට ඉස්සෙල්ලම ගරු කරන්න පුරුදු වෙන්න. ඒකටයි බුදුන් සරණ කියන්නේ. ඒ ගෞරවය තුල මනාවකට පිහිටියොත් ඔන්න ඊට පස්සේ ධර්මයේ දියුණු වෙනවා. ඔය ටික මේ අය ළඟ තියෙනවා. ඒ නිසා ඔබේ ජීවිතේ මනාකොට බුද්ධ ගෞරවයේ පිහිටපු අය ඔබට මේ ලාභය තුලින්ම ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. බලන්න, සෝතාපන්න ඵලයට පත්වීමත් එක්කම, ඒ කියන්නේ සත්‍ය ඥානයට පත්වීම, චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානයට පත්වෙලා යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගනීද, ඒ හේතු නිරුද්ධ වීමෙන් ඵලේ නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියන ප්‍රඥාව දියුණු වීමත් එක්කම තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයට පත් වෙනවා. එහෙනම් ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න ශ්‍රද්ධාව මගහැරිලාද? ශ්‍රද්ධාව ස්ථාවර වෙලාද? ස්ථාවර වෙලා. බුදුන් සරණ ස්ථාවර වෙලා, ධර්මයේ සරණ ස්ථාවර වෙලා, සංඝරත්නයේ සරණ ස්ථාවර වෙලා, සෝතාපන්න කෙනා තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයට පත් වෙනවා. එහෙනම් බලන්න, ශ්‍රද්ධාවට සමගාමීව ප්‍රඥාවත් දියුණු වෙනවා, ප්‍රඥාවට සමගාමීව ශ්‍රද්ධාවත් දියුණු වෙනවා. එහෙනම් ධර්මයේ තේරුම් යන්න භාග්‍යතුන් වහන්සේ ඈත් වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ගෞරවය මනාකොට පිහිටනවා, නොවෙනස් වෙන අන්දමට පිහිටනවා. ඒ නිසා පින්වතුනි, ඔන්නෝය ප්‍රඥාව අපේ ජීවිතේ අපි දියුණු කරන්න ඕන. ඔය ප්‍රඥාව දියුණු කරන්න භාග්‍යතුන් වහන්සේ අපිට මගක් වදාලා. ජීවිතේ ගැන නිතර නිතර හිතන්න ඕන විදිය. ජීවිතේ ගැන මනාකොට හිතුවොත් අපේ ජීවිතයේ පිංගුතුනි අපිට නිවන කරා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා, මනාකොට ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටපු කෙනා ප්‍රඥාව දියුණු වෙන්න නම් මෙන්න මේ කාරණා ගැන නිතර නිතර හිතන්න ඕන. පංචිමානි භික්ඛවේ ඨානානි, මහණෙනි විශේෂයෙන් මෙනෙහි කළ යුතු කාරණා පහක් තියෙනවා. අභිඤ්ඤම් පච්ච වෙක්කි තබ්බං. අභිඤ්ඤම් පච්ච වෙක්කි තබ්බං කියලා කියන්නේ නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න ඕන. ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. අභිඤ්ඤම් පච්ච වෙක්කි තබ්බං. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර නුවණින් මෙනෙහි කළ යුතු කාරණා පහක් තියෙනවා. ඔන්න ප්‍රඥාව දියුණු වෙන්න
ඔබේ ජීවිතය ඔබ නිත්තරම මේ කරුණු ටික හිතන්න ඕන. පළවෙනි එක තමයි ජරා ධම්මෝමි. මම ජරාවට පත්වෙන කෙනෙක් මි. ඒ කියන්නේ වයසට යන කෙනෙක්. ජරං අනතීතෝති. ජරාව නම් වූ ස්වභාවය මම ඉක්මවා නොගිය කෙනෙක් මි. ඒ කියන්නේ වයසට යන ස්වභාවයට කැමති වුණත් අකමැති වුණත් අපි සියලු දෙනාම යටත් වෙලා ඉන්නේ. ඒක උගත් වේවා, නූගත් වේවා, පොහොසත් වේවා, දුප්පත් වේවා, බෞද්ධ වේවා, අබෞද්ධ වේවා, සියලු දෙනාම යටත් වූ කාරණාවක්. මොකද්ද? වයසට යෑම. ඒක තමයි අනතෝතෝති කියන්නේ. ඉක්මවා ගියපු නැති එකක්. ඊළඟට ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චවෙක්කි තබ්බං. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න කිව්වා. මොකද්ද? මම වයසට යන කෙනෙක්. වයසට යෑම කියන්නේ මොකක්ද? වයසට යෑම කියන්නේ මේ ඇස කන නාසී දිවකය මන කියන ඉන්ද්‍රියයන් මෝරා යෑම, දිරාපත් වීම. දැන් අපි උපතත් එක්ක අපිට ලැබුණේ ඉන්ද්‍රියයන් හයක්. ඒක ධර්මයේ උගන්වනවා ආයතනානං පටිලාභෝ කන්ධානං පාතු භාවෝ ඉදං උච්චති භික්ඛවේ ජාති. ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද, ආයතනයන්ගේ ලැබීමක් ඇද්ද, මේක තමයි මහණෙනි ඉපදීම කියලා කියන්නේ. එතකොට අපිට ඉපදීමත් එක්ක ලැබුණේ ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කයක්, මනසක්. මෙන්න මේ ආයතන හයේ පහළවීම තමයි ඉපදීම කියන්නේ. එතකොට ඔය ආයතන හයම තමයි වයසට යන්නේ. ඇස් දෙක වයසට ගියාම පේන්නේ නැතුව යනවා. කන් දෙක වයසට ගියාම ඇහෙන්නේ නැතුව යනවා. නාසයේ වයසට යනවා, දිව වයසට යනවා, කය වයසට යනවා, සිතත් වයසට යනවා. හිත කියන්නේ වයසට යන එක. දැන් අපිත් එක්ක ඇවිල්ලා කියන්නේ සමහරු ස්වාමීනි ඉස්සර නම් අපිට බණ ආපුවාම හොඳට මතක හිටිනවා, දැන් නම් බඩුවක් මුට්ටුවක්වත් තියපු තැනක් මතක නැහැ. ඒ කියන්නේ මොකද්ද? මේ ඇස වගේම සිත කියන්නේත් වයසට යන එකක්. සිත කියන්නේත් ජරාවට පත්වෙන එකක්. ඒ ස්වභාවය තේරුම් අරගෙන අද අදම ධර්මයේ හැසිරෙන්න ඕන. ඔන්න වයසට යෑම ගැන ඔබ ඉස්සෙල්ලම මෙනෙහි කළ යුතුයි. දෙවනි එක ව්‍යාධි ධම්මෝමි. මම රෝග පීඩාවලට භාජනය වෙන කෙනෙක් මි. රෝග පීඩා කිව්වම කායික රෝග තියෙනවා, මානසික රෝග තියෙනවා. ව්‍යාධින් අනතීතෝති. මම ලෙඩවීම නම් වූ ස්වභාවයේ ඉක්මවා නොගිය කෙනෙක්. මං කැමති වුණත් අගමැති වුණත් සල්ලි තිබ්බත් නැතත් ලෙඩ වෙනවා. ලෙඩවීම කියන ධර්මතාවයට මං යටත් වෙලා ඉන්නේ. අබින්නම් පච්චවෙක්කි තබ්බං. නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න ඕන. ලෙඩවීම. ලෙඩවීම කියන එක කොච්චර දුකක්දනේ. අපේ මේ දොස්තර මහත්තයා ඕන තරම් ලෙඩවීම නිසා මිනිස්සු දුක් විඳින හැටි ඇස් දෙකෙන් දැකලා තියෙනවනේ. සමහර ලෙඩ රෝග තියෙන ඒවට බේතුත් නැහැ. මැරෙනකන් දින ගණින්න විතරයි තියෙන්නේ. මගේ දානමය පින්කමක් තිබුණා ජනවාරි මාසේ 11 වෙනිදා අපේක්ෂාරෝහලට. එතකොට මං ගිය අවුරුද්දේ දානි දෙන්න ගියපු වෙලාවේ දැන් ඒ වාට්ටුවල සමහර වාට්ටුවල කෙරවලේ තියෙන වෙනම ඇඳන් ටිකක්. ඒ ඇඳන්වල ඉන්නේ ප්‍රතිකාර කරලා අවසන් වෙච්ච අය. ඉගෙන කරන්න තියෙන ඔක්කොම දේවල් කළා මැරෙන්න තමයි දැන් තියෙන්නේ. ඇත්තම කිව්වොත් ගෙවල් වල මිනිස්සු බලන් ඉන්නෙත් මැරෙනකන්, දොස්තර මහත්තුරු බලන් ඉන්නෙත් ඒ කාලෙ ගිවිල මරණයට පත් වෙනකන්. ඉතින් මම මේ වෙලාවේ ගියාපුවාම ඒ වෙන් කරපු කොටස හිටියා වයසක 100 කෙනෙක්. නායන් එහෙම මටියක් දාලා හිටියේ. මං දැක්ක නහයෙම්ම තේ මොකක් හරි බීමකුත් පෙව්වා. ඉතින් මල් ළඟට ගිහිල්ලා අතින් අල්ලලා ඔළුව අත ගෑවා.
ධර්මයේ කියන්න තරම් ලොකු සිහිනුවණක් නැහැ. මං ඒ තාත්තට ඉතින් පිරිස් සූත්‍රයක් කියලා සෙත් පැතුවා. එච්චරයි. ඊට පස්සේ දානේ අවසන් වෙලා පිරිත් කියලා ආපහු මං පන්සලට යන අතරමඟ ඒ වාට්ටුවේ ඇටෙන්ඩන් පුතෙක් මට කෝල් කරලා කියනවා, ස්වාමීනි අර තාත්තා මේ දැන් මලයි කිව්වා. බලන්නකො ජීවිතේ හැටිනේ. පැය 3යි ගියේ. අන්නේ බඳු ජීවිත තමයි බණ කියන මටත් තියෙන්නේ, බණ අහන ඔබටත් තියෙන්නේ. ඒ බව අපි අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕන. මන් දන්න අම්ම කෙනෙකුගේ කම්බුලේ හැදුන කැන්සර් එකක් මුළු කම්බුලම කපලා අයින් කළා. මම බලන්න යනකොට කම්බුලේ ලොකු සිදුරක්, සිදුරෙන් බලපුවාම දත් ඇඳයි උඩු තල්ලයි පේනවා අර සිදුර ඇතුලේ. බලන්නකො මේ කයේ හැටිනේ. ඔබ වගේම මේ අම්මත් තරුණ කාලේ කණ්ණාඩි ඉස්සරහට ගිහලා කම්බුලේ පවුඩරේම අතුලලා ඇති. දැන් පවුඩර් අතුලනවා තියා කම්බුලක්වත් නැහැ. බලන්නකො මේ රූපේ ස්වභාවයනේ. අන්නේ ස්වභාවය ගැන නිතර නිතර මෙනෙහි කරන්න ඕන. මම ලෙඩ වෙන කෙනෙක්. රෝග පීඩාවලට යටත් වෙච්ච කෙනෙක්. ඒ රෝග පීඩා කියන ස්වභාවයේ ඉක්මවා නොගිය කෙනෙක්. ඉක්මවා යන්නේ අරහත්වයට පත්වීම තුළ පමණමයි. අනිත් සියලු දෙනා රෝග පීඩාවලට යටත් වෙච්ච අය. ඒ නිසා ඔන්න ඔය ස්වභාවය නිතර නිතර මෙනෙහි කරන්න ඕන. ඊළඟට රෝග පීඩා නිසා සිහි කල්පනාව නැතිවීම කොච්චර අවදානමක්දනේ. මන් දන්න තාත්ත කෙනෙකුට උපාධියක් එහෙමත් තිබුණා. ඒ තාත්තා කොමාරි අංශභාගෙ හැදිලා මං හිතන්නේ එකපාරක් සල්ල කර්මයකුත් කළා. අනිත් වතාවේ කොමාරි එක පැත්තක් පණ නැති වුණා. ඒ පණ නැතිවීමත් එක්ක මේ තාත්තට අහිමි වුණා අකුරු කියවීමේ හැකියාවයි, වචන කතා කිරීමේ හැකියාවයි. ඒ සම්බන්ධ ස්නායු ඔක්කොම මැරිලා. එතකොට මම බලන්න ගියා, අවාසනාව කියන්නේ බණ කිව්වට වැඩක් නැහැ. ඇයි ඒ? තේරුම් ගන්න වචන දන්නේ නැහැ. බණ පොතක් දුන්නට වැඩක් නැහැ. කියවන්න අකුරු දන්නේ නැහැ. උපාධියක් පාස් කරපු කෙනෙක්. ඊළඟට එයාගේ නමවත් එයා දන්නේ නැහැ. වචනයක් ලිව්වහම ඒක බලාගෙන අඳින්න දන්නවා, කියවන්න දන්නේ නැහැ. බලන්නකො කොච්චර අවාසනාවක්දනේ. එහෙම ඉරණමකට අපිටපත් වෙන්න වුණොත්, දැන් ඔබ හිතන් ඉන්නවනේ ජීවිතේ අන්තිම වෙලාවේ ධර්මයේ සී කරගන්නනේ. හදිස්සියේ සම්බන්ධ ස්නායු ටික ඔක්කොම නිකන් පිවුස් එකක් ගියා වගේ, කොම්පියුටර් එකක් ෆෝමැට් වුණා වගේ, මේ ඇතුලේ තියෙන ටික ඔක්කොම ඩිලීට් වෙලා ගියොත් අපිට මේ ලෝකේ අඳුන ගන්නවත් විදියක් නැහැ. ඒ නිසා පින්වතුනි, මේ සිහි කල්පනාව තියෙන වෙලාවේ අපි අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා, මරණ ධම්මෝ මි, මම මරණයට පත්වෙන කෙනෙක් මි, මරණං අනතීතෝති, මරණේ නම් වූ ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක් මි, අබින්නම් පච්චවෙක්කි තබ්බං, නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න කිව්වා. මම මැරෙන කෙනෙක්. ඒකට නුනහස අපිට මරණ සති භාවනාව ඉගැන්නුවේ. මරණය ගැන නිතර නිතර මෙනෙහි කිරීම. එතකොට මරණය ගැන මෙනෙහි කරන කෙනා දුකසේ ඉන්න කෙනෙක් නෙමෙයි, සතුටින් ඉන්න කෙනෙක්. එයා ඕන වෙලාවක ඕන දෙයක් දාල යන්න පුළුවන් කෙනෙක්. මරණයට පත්වෙන කෙනා තමයි ලස්සනට, මරණයට පත්වෙන බව නිතරම සීකරන කෙනා තමයි ලස්සනටම ජීවත් වෙන්නේ. තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම් වගකීම් නිතරම ඉෂ්ට කරන්නේ. මං අහලා තියෙනවා ඔය ඇපල් ආයතනයේ ප්‍රධානියා ජීවිතය ගැන නිතරම මරණය ගැන සිහි කරපු කෙනෙක්. හැමදාම කණ්ණාඩිය ළඟට ගිහිල්ලා හිතනවලු, අද තමයි මම ජීවත් වෙන අන්තිම දවස. මගෙන් වෙන්න ඕනේ යුතුකම් වගකීම් ටික මං හරියට අද ඉෂ්ට කරන්න ඕන. එහෙනම් මේ කෙනා නොදැනුවත් හෝ වඩලා තියෙන්නේ මරණ සතිය.
මෙහෙම මරණ සතිය වඩමින් හිටපු කෙනාට කැන්සර් එකක් කියලා දැනගත්ත අග්න්‍යාසයේ අවුරුදු එකහමාරයි ජීවත් වුනේ. අග්න්‍යාසයේ කැන්සර් එකක් ඇදිලා ජීවත් වෙච්ච වැඩිම කාලයක් ජීවත් වෙච්ච කෙනා මං අහලා තියෙන හැටියට. අක්මාවට සම්බන්ධ ඉන්සියුලින් නිෂ්පාදනය කරන ඉන්ද්‍රියක්. එතකොට මේ ඉන්ද්‍රියේ කැන්සර් එක හැදුනා. දොස්තරුරු කිව්වා බොහොම ටික කාලයයි ජීවත් වෙන්නේ. මෙයාට ගාණක්වත් නැහැ. ඇයි ඒ? මරණය ගැන මෙනෙහි කරපු කෙනෙක්. මෙයා බොහොම සතුටින් ජීවත් වෙලා සිහිනුවණින් මරණයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, කොච්චර මිල මුදල් තිබුණත්, යාන වාහන තිබුණත් මේ සියලු දේ අතහැරලා මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා කියලා අපි නිතර නිතර මෙනෙහි කරන්න ඕන. ඒව මෙනෙහි කරන කෙනා තමයි මරණයට ඉස්සෙල්ලා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නේ. මැරෙන්න විදි නම් කොච්චර තියෙනවදනේ? මහ දෙයක් ඕනේ. දොස්තර මහත්තයා දන්නවා මදුරෝ කාලත් මිනිස්සු මැරෙනවා. අපි මහා ලොකුවට හිතන් හිටියටනේ මදුරුවෙකුටත් පුළුවන් අපිව මරන්න. හැබැයි ඉතින් ලෝකෙත් එක්ක යුද්ධ කරන්න කතාව. ඒ නිසා මදුරෝ කාලත් මැරෙන ජීවිත තමයි අපිට තියෙන්නේ. එහෙම ජීවිත තියෙන අපි කොච්චර අප්‍රමාදී වෙන්න ඕනද? ධර්මයේ හැසිරෙන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න, මාර්ගඵල ලබන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළ අපිට නිතර නිතර මෙනෙහි කරන්න කිව්වා, පියේහි මේ මනාපේහි නානාභාවෝ විනාභාවෝ, ප්‍රිය වූද මනාප වූද වස්තුන්ගෙන් වේවා පුද්ගලයන්ගෙන් වේවා මට දවසක වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. මං කැමති සියලු දේ මට දාලා යන්න සිද්ධ වෙනවා කියලා නිතර නිතර මෙනෙහි කරන්න කිව්වා. එහෙම මෙනෙහි කරපු නැති අය තමයි මරණාසන්න මොහොතේ තමන්ගේ දේවල් දාලා යන්න බැරුව කොච්චරනම් දුකසේද මැරෙන්නේ නේ. දරුව අතහැර ගන්න බෑ, දේපල අතහැර ගන්න බෑ, ඥාති අතහැර ගන්න බෑ, කොච්චරනම් දුකෙන්ද මැරෙන්නේ. මේ අය දන්නව වෛද්‍ය වෘත්තියත් එක්ක සිහිනුවණින් මැරෙන මිනිස්සු වර්තමානයේ ලක්ෂයකට එක්කෙනෙක්. ධර්මී සිහි කරගෙන සතුටෙන් ධර්මී කියලා මේ සියලු දේ අනිත්‍ය බව මෙනෙහි කරලා ඇස් දෙක පියාගෙන සිහිනුවණින් මැරෙන මිනිස්සු වර්තමානයේ අතේ ඇඟිලි ගානටවත් නැහැනේ. හැම දිනම මරණයට පත් වෙන්නේ විලාප දිදී, ඊළඟට මහා වේදනාවෙන්, මහා දුකකින්. එහෙම මැරෙන කිසිම කෙනෙක් සුගතියක යන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ සිහි කරගෙන මැරෙන්න ලැබුණොත් කොච්චර ලාභයක්ද? එහෙම ධර්මයේ දැනගෙන හිටපු කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් හැටියට තව කෙනෙකුට පිහිට වෙන්නත් පුළුවන්. අපි දන්න දොස්තර මහත්තයෙක්ගේ තාත්තා කෙනෙකුට වකුගඩු දෙක නරක් වුණා. එයත් දොස්තර කෙනෙක්මයි. ඉතින් දොස්තරවරු බල්ලා කිව්වා, ඉතින් දැන් අන්තිම කාලේ හොඳ කරන්න අමාරුයි, ඉතින් ගෙදර ගිහිල්ලා උපස්ථාන කරන්න. ගෙදර දවසක් හොඳටම අමාරු වුණා. මටත් ඒ දොස්තර මහත්තයා කතා කරලා කිව්වා, ස්වාමීනි තාත්තට හොඳටම අමාරුයි, තියක් දොස්තර කෙනෙක්නේ. එයා දන්නවා දැන් මේ තාත්තා අරගෙන යන්නේ ආපහු ගෙදර එක්කන් එන්න පුළුවන් ගමනක් නෙවෙයි. තාත්තා මේ මැරෙන්න තමයි එක්කන් යන්නේ. දැන් හොඳම දේ ළඟ හිතන එක නෙමේ දුරබලන එක, මෙලෝ ගැන හිතන එක නෙමේ පරලෝ ගැන හිතන එක. මේ කෙනා මොකද කළේ? තාත්තට සුදු ඇඳුමක් අඳලා සිහිනුවන තියෙන වෙලාවේ ඉක්මනට දසසිල් සමාදන් කෙරෙව්වා. ඔච්චර ප්‍රඥාවක්ද නේ? දසසිල් සමාදන් කළා තමයි ඉස්පිරිතාලට එක්කන් ගියේ. දොස්තරවරු බල්ලා කිව්වා, දැන් ඉතින් තාත්තා ඕනනම් මැෂින් එකට ගහන්න පුළුවන්. මැෂින් එකට ගැහුවත් ඉතින් තාත්තා ඕනනම් සතියක් අමාරක් ඉඳීවි. දොස්තර මහත්තයා කල්පනා කළා, දැන් මැෂින් එකට ගැහුවොත් මට ළඟ ඉඳගෙන ධර්මයේ කියන්න වෙන්නේ නැහැ. ඒ නිසා තාත්තා ජීවත් වෙන දවසක් ජීවත් වෙච්චාවේ මං වාට්ටුවේ තියාගෙන තාත්තට ධර්මයේ කියනවා. කොච්චර ලාභයක්දනේ? තාත්තගේ පරලෝ ජීවිතේ සුවපත් වෙන්න. මං ඒ තාත්ත බලන්න යද්දි මේ පුතා කියනවා,
ස්වාමීනි, අපේ පවුලි දොස්තර මහත්වරුම 3 දෙනයි. බැඳල ඉන්නෙත් දොස්තරවරු. දැන් මේ තාත්තා මැරෙන්න වැටිලා ඉන්න වෙලාවෙ කිසි කෙනෙකුට පිහිට වෙන්න බෑ. දැන් තාත්තට පිහිටට තියෙන්නේ ධර්මය පමණමයි. ඒ නිසා මේ වෙලාවේ ස්වාමීනි තාත්තගේ නොබැඳීම පිණිසමයි අපි කටයුතු කරන්න ඕන. මේ වෙලාවේ අපි තාත්තා තාත්තා කිය කී තාත්තා වටේ කැරකෙන්න ගත්තොත් ඒ වචනෙත් ඇති තාත්තට දුගතිය කියන්න. ඒ නිසා ස්වාමීනි අපේ පවුලේ සියලු දෙනාම තීරණය කළා මේ වෙලාවේ තාත්තා කියලා ආමන්ත්‍රණය කරන්නේ නැතිව උපාසක මහත්තයා කියලා කතා කරන්න. කොච්චර ප්‍රඥාවක්දනේ. මං ළඟට යනකොට මේ පුතා ළඟ ඉඳගෙන තාත්තට බණ කියනවා, උපාසක මහත්තයා ඇස අනිත්‍ය වශයෙන් දකින්න, උපාසක මහත්තයා කන අනිත්‍ය වශයෙන් දකින්න, නාසය අනිත්‍ය වශයෙන් දකින්න කිව්වෙ දැන් පුතා තමයි තාත්තට බණ කියන්නේ. තාත්තා හොඳට ධර්මයේ සීකරගෙන මළා. මේවට තමයි හොඳ මරණ කියන්නේ. මේවට තමයි දෙමව්පියන්ට සැලකීම කියන්නේ. එහෙම නැතුව අපි ගෙවන වාට්ටුවේ තියන් හිටියා, මැෂින් එකටත් ගැව්ව, ලක්ෂ මෙච්චරයි මැෂින් එකේ බිල, අනේ තාත්තා මැරිලා බල්ලෙක් වෙලා නැත්තම් පෙරේතෙක් වෙලා. ඒක නෙමෙයි උපස්ථානය කියන්නේ. ඒක නෙමෙයි දෙමව්පියන්ට සැලකීම කියන්නේ. දෙමව්පියන්ට සැලකීම කියලා කියන්නේ ධර්මයෙන් පිහිටවීම, සීල සමාධි ප්‍රඥා වඩන්න පිහිටවීම. ඒ නිසා මරණාසන්න මොහොතේ හරි ඔබ කල්යාණ මිත්‍රයෙක් වුණොත් තව කෙනෙකුට පිහිට වෙන්න පුළුවන්. නොබැඳෙන විදියට කටයුතු කරන්න පුළුවන්. නමුත් මේ අය දන්නවා නොබැඳෙන විදියට නෙමෙයිනේ වර්තමානයේ මිනිසු මැරෙන්නේ. එක්කෝ ඒ මැරෙන කෙනා කියනවා ඥාති බලන්න ඕන, සහ පරපුරම එකතු කරන් එනවා. මුණුබුරෝ මිනිබිරිය බලන්න ඕන, ඔක්කොම එකතු කරන් ඇවිල්ලා පෙන්නනවා. රස කෑම කන්න ඕන, අන්තිම මොහොතේ යනි අනේ ඉල්ලනවා කියලා කවනවා. බොහොම තණ්හාවෙන් වර්තමාන මිනිස්සු මැරෙන්නේ. මැරෙන කෙනා යන්නේ එක්කෝ පෙරේත ලෝකේ, නැත්තම් තිරිසන් අපායේ, එක්කෝ නිරේ. ඒ නිසා අපේ ජීවිතේ අපි මේ ප්‍රිය වූ කැමති වූ සියලු දේ දාල යන්න සිද්ධ වෙන බව නිතර නිතර මෙනෙහි කරන්න ඕන. මේ සියලු දේ අනිත්‍ය බව, සංකත බව. සංකත කියන්නේ උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. හට ගැනීමක් තියනවා, වෙනසීමක් තියනවා, පවතින දේ තුල වෙනස් වීමක් තියනවා. ඒකට තමයි සංකතයක් කියන්නේ. එතකොට මේ ලෝකේ සියලු දේ සංකතයි, අසංකත වූ එකම ධාතුවයි තියෙන්නේ ඒ නිවන. නිවනින් මෙහා අනිත් සියලු දේ සංකතයි. ඒ නිසා ඔන්න ඒ සංකත ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය අපි නිතර නිතර මෙනෙහි කරන්න ඕන. ඊළඟට පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නය කියන්නේ හේතුඵල ධමින් සකස් වෙච්ච දේවල් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. ඔන්නේ ස්වභාවයත් නිතර අපි මෙනෙහි කරන්න ඕන. ඒ හේතුඵල ධමේ මූලික හරය කිව්වොත් පද කීපයකින් ඒකට කියනවා ආර්ය න්‍යාය කියලා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇති කල්හි මේ ඇත, මේ උපදින විට මේ උපදී. මේ නැති කල්හි මේ නැත, මේ නූපදින විට මේ නූපදී. ඔන්න ඕක තමයි භාග්‍යතුන් වහන්සේගේ දහමේ මූලික හරය. ඕකට කියන්නේ ආර්ය න්‍යාය කියලා. ඕකට කියන්නේ මූල ධර්මය. එතකොට මේ මූල ධර්මයේ අපි අවබෝධ කළොත් අන්න එදාට තමයි අපිට නිවන් දකින්න පුළුවන්. ඒ නිසා හේතුඵල ධහම ගැන නිතර නුවණින් මෙනෙහි කරන්න ඕන. මේ සියලු දේ අනිත්‍ය වෙලා යන බව, මේ සියලු දේට අපි බැඳෙන්න පින්වතුනි වටිනාකමත් එක්කනේ. ඒ වටිනාකම දෙන්නෙත් අපි විසින්මයි. නැතුව මේ බාහිර ලෝකේ තියෙන කිසිම දෙයක් ඒ වටිනාකම දන්නේ නැහැ. ඒක දන්නේ ඔබ විසින්ම පණවන වටිනාකම, ඔබම තමයි ඒ වටිනාකම දෙන්නේ. ඔබ හිතන්නකෝ,
දැන් මං මෙතෙන්ට වඩිනකොට එළලා තිබිච්ච පාවඩය. ඒ පාවඩේ සාමාන්‍යයෙන් කඩේ තියෙනකොට රෙද්දක්නේ. ඒක කවුරුත් ගණන් ගන්න බිමත් දානවා පාගනවා නේ. ඕක ගෙනල්ල මල් ටිකක් මහලා පාවඩයක්. ඊට පස්සේ කොච්චර වටිනවදනේ? ගියේ ඔබ පාගන්නෙත් නැහැ. එතකොට මේක උඩින් වටින්නේ ස්වාමින් වහන්සේලා, මේක පාගන්න හොඳ නැහැ, මේක වටින එකක්, ඒක ඒ පාවඩේ දන්නවද? දන්නේ නැහනේ. ඒ සියලු වටිනාකම් දුන්නේ කවුද? ඔබ විසින්මයි. අන්නේ වටිනාකමෙන් ඔබ මේ ලෝකෙ හිස් කළොත් එතන තමයි නිවන. එතන තමයි නොබැඳීම. ඒ වටිනාකමින් හිස් කරන්න නම් ඔබ දකින්න ඕනේ කොහොමද? සතර මහා ධාතු හැටියට, ආයතන හැටියට, හේතුඵල ධමයක් හැටියට. දැන් ස්වභාවය තමයි මනසේ ඒ ඒ ලෝකයේ උපදින්නේ යම්සේද ඒ ඒ ස්වභාවයට අනුව වටිනාකම් දෙන දේවල් වෙනස් වෙනවා. දැන් මනුස්ස ලෝකේ අපි වටිනාකම් දෙන දේවල් තිරිසනුන්ට වටින්නේ නැහැ. තිරිසනුන්ට වටින දේවල් අපිට වටින්නේත් නැහැ. නේද? දැන් අපි ගත්තොත් කෝටි 5ක් 6ක් වටින වාහනයක් පාරායිනේ නවත්තලා තියෙද්දි බල්ලුත් කකුල උස්සලා මුත්‍රා කරන් යනවා. ඌ දන්නේ මේක කෝටි 6ක් වටිනවයි කියලා. නේද? හැබැයි ඌ මනුස්ස ලෝකෙ ඉන්න කාලේ ඒක වටින බව ඌට තේරෙවි. ඌට ඊට වඩා වටිනවා අසූචි ගොඩක්. ඒ නිසා පින්වතුනි ඒ ඒ ලෝකේ උපදින ස්වභාවයට අනුව වෙනස් වෙනස් දේවල් වලට වටිනාකම් දෙනවා. අන්නේ වටිනාකමින් මේ ලෝකෙ හිස් කරපු දවසට අපිට නිවන් දකින්න පුළුවන්. මේ ගෙවල් දොරවල් කෝටි ගාණක් වටිනවා කියලා මේ ගෙවල් දොරවල් දන්නේ නැහැ. මේ කෝටි ගාණක් වටිනවා කියලා කවුද දන්නේ? ඔබ තමයි දන්නේ. ඒ වටිනාකමින් මේ ගෙවල් දොරවල් හිස් කළොත් මේ සතර මහා ධාතු, මේවා අනිත්‍ය දේවල්, වෙනස් වෙන යන දේවල්, හේතුඵල ධමයට අයිති දේවල් කියලා ඔබ දැක්කොත් ඔබ මේ කිසිවකට බැඳෙන්නේ නැහැ. ආන්නේ නොබැඳීම තුල තමයි නිවන ඔබට භුක්ති විඳින්න පුළුවන්. පැහැදිලිද මං කියපු දේ? එහෙමනම් අපි මේ ලෝකේ සියලු දේට බැඳෙන්නේ වටිනාකමත් එක්ක. වටිනාකමින් හිස් කළොත් මේ ලෝකෙට අපි බැඳෙන්නේ නැහැ. ඒකට භාගතුන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා මහා නිධාන කියන සූත්‍රයේදී. ඔන්න එක මිනිස්සෙකුට මාලයක් හම්බ වෙනවා. ඉතින් මෙයාට යාළුවෙක් මේ මාලෙ දෙනවා. මේක බොහොම වටින බෙරලියන්තු මාලයක්. මේක කෝටි ගාණක් වටින එකක්. දැන් ඔන්න මෙයා මේ මාලෙ බොහොම ආදරෙන් පරිස්සමට අල්මාරිය දානවා. දාලා ලොක් කළානේ. ඔබ වගේ ඒ යතුරු අරගෙන ඒ යතුරු තව තැනක හංගලා ඒ යතුරු තව තැනක දාලා ඒක යතුරු කොහේ හරි දාලා ඕම මොහොම වටිනාකමින් මේ මාලේ රකින්නවා. ලොකු දැන් මෙයාට වගකීමක් මේ මාලේ ආරක්ෂා කරන්න. දැන් ඔන්න දවසක් මෙයාට සල්ලි හදිස්සියක් එනවා. ආවට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ. මෙයා හිතනවා අර මාලේ මං උගස් තියනවා. මෙයා ඉතින් අර අල්මාරිය ඇරලා මාලේ අරගෙන යනවා රත්තරම් බඩු සාප්පුවකට. රත්තරම් බඩු සාප්පුවේ මුදලාලට මෙයා මාලේ දීලා කියනවා මේ මාලේ ගොඩාක් වටින එකක්. මේ මාලේ අරගෙන මට සල්ලි ටිකක් ඕන. ඒ මුදලාලි බලලා කියනවා මේ මාලේ පොඩ්ඩක්වත් වටින එකක් නෙමේ, මේ මාලේ ඉමිටේෂන් එකක්. මේක වටින්නේ නැහැ. දැන් මෙයාට කේන්ති ගිහිල්ලා අර මාලි උදුරලා ගන්නවා. අරගෙන වෙන කඩේකට යනවා. ඒ කඩේ මුදලාලිත් බල්ල කියනවා මේක දියමන්ති එකක් නෙමෙයි, මේක නිකම්ම නිකං ඉමිටේෂන් මාලයක්. දැන් මෙයාට මේක වටිනාකමකින් තොර දෙයක් බව අවබෝධ වුණාට පස්සේ මෙයා අර මාලි අලලා විසිකොන්නවා කානුවකට. දැන් කලින් අල්මාරියේ දාලා ලොක් කරලා රකින්නත් පස්සේ මේක කානුවට විසි කරන්නත් හේතුනේ මොකද්ද? වටිනාකමක් නැති බව අවබෝධ වීම. එහෙනම් මේ ලෝකේ අපි සියලු දේට බැඳෙන්නේ ඔන්න ඔය වගේ මුලාවකේ.
තේරුණාද මං කියපු දේ? ඔය මුලාවෙන් අපිට මිදෙන්න පුළුවන් නම්, අපිට සියලු දේ වටිනාකමින් හිස් කරන්න පුළුවන් නම්, අන්න එදාට අපි කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැත්තම් බලන්න, කලින් අල්මාරියේ දාලා රකින්න ආරක්ෂා කරන්න ලොකු වගකීමක් තිබුණා. දැන් වටිනාකමින් හිස් කළාට පස්සේ රකින්න දෙයක්වත් නැහැ, ආරක්ෂා කරන්න දෙයක්වත් නැහැ, පරිස්සම් කරන්න දෙයක්වත් නැහැ. එයා නිදහස්. පැහැදිලිද මං කියපු දේ? එහෙනම් මේ අසකනනාසේ දිවකය මන කියන ආයතන හයට අපි වටිනාකමක් දීලා තියෙනවා මම කියලා. මගේ කියලා. මේ තුල පවතින හේතුඵල දහමක්. මේ ඇස තුල මම මගේ කියලා කෙනෙක් නැහැ. එහෙමනම් මේ ඇස තුල පවතින හේතුඵල දහමක ක්‍රියාවලියක් කියලා අවබෝධ කරගත්තොත් එයාට ඇස රකින්න අරගලයක් තියනවද? ඇස ආරක්ෂා කරන්න අරගලයක් තියනවද? පරිස්සම් කරන්න අරගලයක් තියනවද? එයා නිදහස්. එහෙනම් පින්වතුනි, අන්නේ මම මගේ කියන වටිනාකමින් ඔබ මේ ආයතන හිස් කරන්න. මේ ජීවිතේ දකින්න රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහක් හැටියට, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු හැටියට, ඇස, කන, නාසය, දිවකය, මන කියන ආයතන හැටියට ඔබ මේ ජීවිතේ දකින්න. එතකොට ඔබ මේ කිසිවකට බැඳෙන්නේ නැහැ. එහෙම නොබැඳුනොත් ඔබ එදාට නිදහස් වෙනවා. නොඇලුනොත්මයි නිදහස් වීම. හැබැයි ඒ නොඇලීම පිණිස ඔබට තියෙන්න ඕනේ නිබ්බිදාව. නිබ්බිදාව කියන්නේ අවබෝධයෙන් යුතුවම කලකිරීම. කලකිරුනොත් තමයි අතහරින්නේ. සාමාන්‍ය ජීවිතයේ ඔබ යාළුවෙක් ඇසුරු කළා, ඒ යාළුවා ඇතෑරියා නම් අතාරින්න මුල් උනේ මොකද්ද? කලකිරීමක්නේ. ඒ යාළුවා ගැන කලකිරීමක් නිසාමයි ඔබේ යාළුවා අතෑරියේ. එහෙනම් අතහැරෙන්න නම් කලකිරෙන්න ඕන. එතකොට කලකිරි දැන් සාමාන්‍ය ජීවිතයේ කලකිරීම කියන කාරණාව තුල ධර්මයේ නැහැ. ඒක අවිද්‍යාසහගත එකක්. එක දෙයක් ගැන කලකිරෙන්නේ තව දෙයක් ගැන තණ්හාවෙන් බැඳිලා. දැන් අම්මල එහෙමනේ, ලොකු පුතා ගැන කලකිරෙනවා. හැබැයි පොඩි පුතාට බැඳෙනවා. ලොකු එකා නැති වුණාට කමක් නැහැ, පොඩි එකා මට සලකනවානේ. එහෙම තමයි හිතෙන්නේ. හැබැයි ධර්මයේ තුල ඇති වෙන කලකිරීමත් එක්ක කිසිම තැනක හිත පිහිටන්නේ නැහැ. හිත පිහිටන්නේ නිවන තුලමයි. ඒ නිසා ඔබේ ජීවිතයේ අවබෝධයෙන්ම කලකිරෙන්න නම් ආයතනයන්ගේ යථා ස්වභාවය නුවණින් මෙනෙහි කරන්න ඕන. මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් ආයතන හය නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවය ප්‍රඥාවෙන් දකින්න ඕන. ඊළඟට පරිසම්පාද ක්‍රියාවලිය ජීවිතය තුළින් දකින්න ඕන. එතකොට ඔබ මේ ලෝකෙට බැඳෙන්නේ නැහැ. නොබැඳීම තුළම තමයි සතුට. නොබැඳීම තුළමයි සැනසීම. අපි මේ ලෝකේ ආස කරන දේවල් 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා. ආස කරන දේවල් එකයි නම් තියෙන්නේ දුක් එකයි තියෙන්නේ. ආස කරන දේවල් එකක්වත් නැත්නම් දුක් එකක්වත් නැහැ. එහෙනම් මෙච්චර කල් අපි සැපයි සැපයි කියලා එකතු කරපු දේවල් තුල තිබිලා තියෙන්නේ දුකම තමයි. අපි එකතු කරපු දේවල් තුල අපි භුක්ති විඳින්නේ දුක, පීඩාව, කනගාටුවමයි. ඔබ හිතන්නකෝ, එදා ඔබට පුංචි දරුවෙක් ලැබිලා කොච්චර සැපයිද කියලා ගෙදර එකතු කරන් ආපු ඒ පොඩි දරුවා නිසා ඔබ කොච්චර දුක් විඳලා තියෙනවද? සැපයි කියලා ඔබ එකතු කරන් ආපු ඒ දරුවා ලෙඩ වෙද්දී ඔබ කොච්චර අඬලා තියෙනවද? ඒ දරුවට කරදරයක් විපතක් වෙද්දී ඔබ කොච්චර අඬලා තියෙනවද? එහෙනම් සැපයි කියලා ලං කරගත්ත සියලු දේ තුලින් ඔබට උරුම වුණේ දුකක් විතරමයි. ඒ නිසා මේ ප්‍රිය මනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙන බව නිතර නිතර ඔබ මෙනෙහි කරන්න ඕන. අන්තිම එක කම්මස්ස කෝම්හි අස්සක කියලා පාලියෙන් කියන්නේ තමන්ගේදී. කම්මස්ස කෝම්හි තමන්ගේ දේ හැටියට තියෙන්නේ කර්මයයි.
කර්මය කියන්නේ සිතින් කයින් වචනයෙන් චේතනා පහල කරලා රැස් කරන දේ. කම්මස්සකෝම්හි කම්ම දායාදෝ, කර්මය තමයි මගේ දායාදය. කම්ම බන්දු, කර්මය තමයි මගේ ඥාතියා. කම්ම යෝනි, කර්මය තමයි මගේ උත්පත්ති ස්ථානය. කම්ම පටිසරණෝ, කර්මය තමයි මගේ පිළිසරණ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. යම් කර්මයක්ද මං රැස් කරන්නේ හොඳ හෝ නරක, ඒක තමයි මගේ දෑවැද්ද. ඔන්න ඕකත් නිතර නිතර ජීවිතේ මෙනෙහි කරන්න ඕන. මගේ ජීවිතේ මම චේතනා පහල කළ යම් දෙයක්ද රැස් කරන්නේ, ඒ රැස් කරන දේ මට හොඳ හෝ නරක මගේ පස්සෙන් එනවා. ඒ නිසා කර්මය තමයි මගේ දෑවැද්ද. කර්මය තමයි මගේ පිළිසරණ. කර්මය තමයි මගේ ඥාතියා. ඔය විදිහට කර්මය ගැන තේරුම් ගත්තොත් කිසිම කෙනෙක් රහසින්වත් පව් කරන්නේ නැහැ. ඇයි ඒ? එයා දන්නවා හොරෙන් කළත් චේතනාවක් පහල් කළ කළොත් මේක මට විඳවන්න වෙනවමයි. එයාගේ ජීවිතයේ කොච්චර ඍජු භාවයක් ඇති වෙනවද? එයා අවංක කෙනෙක් බවට පත් වෙනවා. ජීවිතයේ සිත, කය, වචනේ සංවර කරගෙන වාසය කරනවා. මනාකොට සීල සම්පත්තිය පිහිටා කටයුතු කරනවා. ධර්මයේ තුලම හිත පිහිටුවාගෙන වාසය කරනවා. ඒ නිසා පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට අපිට ජීවිතේ නිතරම මෙනෙහි කරන්න ඕනේ කාරණා පහක් ධර්මයේ උගන්වලා තියෙනවා. ඒ තමයි වයසට යන ස්වභාවය, ලෙඩ වෙන ස්වභාවය, මරණයට පත් වෙන ස්වභාවය, ප්‍රිය වස්තුන්ගෙන් ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වෙන ස්වභාවය, ඊළඟට කර්මය තමයි දෑවැද්ද කරගෙන ඉන්නේ කියන ස්වභාවය. ඔය කාරණා ටික භාග්‍යවතුන් වහන්සේ අපිට නිතර නිතර හිතන්න කිව්වා. එහෙම හිතීමේ ආනිසංස කීපයකුත් තියෙනවා. නිතරම වයසට යන බව මෙනෙහි නොකළොත් ඒ ජීවිතවල හැදෙනවා මත්වීමක්. ඒ මත්වීමට කියනවා ජීවිත මදය කියලා. ඒකට කියන්නේ ජීවත් වීමේ ඉස්සෙල්ලම වයසට යෑමේ ස්වභාවය මෙනෙහි නොකළොත් හැදෙන මදයට කියන්නේ යොබ්බන මදෝ, යෞවන මදය. තරුණ භවෙන් පිරිසමත් වෙනවා. තරුණ භවෙන් මත් වුනොත් යේන මදේන මත්තා කායේන දුච්චරිතං චරಂತಿ වාචාය දුච්චරිතං චරಂತಿ මනසාය දුච්චරිතං චරಂತಿ. යෞවන මදෙන් මත් වුනොත් එයා සිතින් කයින් වචනෙන් අකුසල් කරලා මරණින් මත්තේ දුගතිය යනවා. ඒ නිසා අපි වර්තමානයේ කොච්චර දකින්නවද තරුණ මදෙන් මත් වෙන අයනේ. තරුණ මදෙන් මත් වෙලා වර්තමානයේ තරුණ දුවල පුතාල කොච්චරනම් මනුෂ්‍ය ඝාතන අකුසලයේ කරනවද්ද, ගබ්සා කිරීම කොච්චර කරනවද්ද, මරණින් මත්තේ ආත්ම භාව 500ක් නිරේ උපදින්න හේතු වෙන අකුසලයක්, කොච්චර බරපතල අකුසලයක් මේ තරුණ දුවල පුතාල තරුණ මදෙන් මත් වෙලා ජීවිතේ කොච්චරනම් රැස් කරගන්නවද්ද. ඒ නිසා ඔන්න තරුණ මදේ නැති කරන්න නම් ලෙඩ වයසට යන ස්වභාවය ගැන නිතර හිතන්න ඕන. ඊළඟට තව මදයක් හැදෙනවා. ඒ මදේට කියන්නේ, ඒ මත්වීමට කියන්නේ ආරෝග්‍ය මදය කියලා. මේ දොස්තර මහත්තුරුන්ටත් හම් වෙලා ඇති, සමහරු ඉන්නවා බේත් බොන්න කිව්වට වෙහෙත් බොන්නේ, අපි ලෙඩ වෙන්නේ, අපි ගණන් ගන්නෑ, අපිට වැස්ස තෙමෙන්නත් පුළුවන්, උදේ නාන්නත් පුළුවන්, හවස නාන්නත් පුළුවන් කියලා බොහොම මේ ලෙඩ නොවීමෙන් මත් වෙච්ච අය. ඒ මත්වීමත් ලේසි පහසු එකක් නෙවෙයි. ඒ මත්වීම හැදුනොත් ඒත් සිතින් කයින් වචනෙන් අකුසල් කරලා මරණින් මත්තේ දුගතිය යනවා. ඒකට කියන්නේ ලෙඩ නොවීමේ නෙඩ වෙන්නේ නෑ කියලා මත්වීම, ආරෝග්‍ය මදය. ඒ ආරෝග්‍ය මදේ නැති කරන්න නම් ලෙඩ වෙන බව නිතර හිතන්න ඕන. එතකොට තමයි මේ මත්වීම නිරුද්ධ වෙලා යන්නේ. ඊළඟට
ඊළඟට තව මදයක් තියෙනවා ජීවිතේ හැදෙන, ඒක තමයි ජීවිත මදය. ජීවත් වීමේ මත්වීම. සමහරු ඉන්නවා අපි අවුරුදු 80ක් ඉන්නවමයි. අවුරුදු 60ක් ඉන්නවමයි. හරියට නිකන් ලියවිල්ලක ලියලා දීලා වගේ නේ. සමහරු කියන්නේ මං දරුවන්ගේ වගකීම් උතුකම් ඉවර කළා තමයි භාවනා පන්ති යන්නේ. හරියට නිකන් දරුව කසාද බඳනකම් මැරෙන්නතු ඉන්නවා කියලා උපදිනකොටම ලියවිල්ලක් දීලා. ආන්නේ මත්වීමට කියන්නේ ජීවිත මදය කියලා. ඒවරියේ හැදුනොත් ඒත් ලේසි නෑ. ඒවරියේ හැදුන කෙනත් සිතින් කයින් වචනයෙන් පව කරනවා. තරුණ කාලේ විනෝද වෙන්න ඕන, වයසට ගියාට පස්සේ ධර්මයේ හැසිරෙන්න ඕන කියලා ඒ කෙනා වැරදි අවබෝධයක් ඇති කරගෙන බොහෝ කොට පව රැස් කරගෙන මරණින් මත්තේ නිරේ යනවා. ඒ නිසා අපි තරුණ කාලේ වුණත් මැරෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ වදාළේ අජ්ජේව කිච්ඡං ආතප්පං. අද කරන්න තියෙන දේ අදම කරන්න ඕන. කෝ ජඤ්ඤා මරණං සුවේ, හෙට මැරෙයිද කවුද දන්නේ. ඒ නිසා අපේ ජීවිතේ මායයා සමග කිසිම ගනුදෙනුවක් නැහැ. ඒවනම් අපි අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. ඊළඟට අපේ ජීවිතේ අපි මේ ප්‍රිය වූ වස්තුන්ගෙන් පුද්ගලයන්ගෙන් වෙන් වෙන බව නිතර මෙනෙහි කළොත් ඒකෙන් ලැබෙන ලාභය තමයි චන්දරාගය දුරු කරන්න පුළුවන්. බැඳෙන ඇලෙන ස්වභාවය අපිට දුරු කරන්න පුළුවන්. ඊළඟට අපි කර්මය ගැන නිතර මෙනෙහි කළොත් ඒකෙන් අපිට ලැබෙන ලාභය තමයි අපේ ජීවිතේ ඍජු භාවයෙන් යුක්ත කරගන්න පුළුවන්. අවංක ජීවිත ගත කරන්න පුළුවන්. ඒ නිසා ඔය ප්‍රඥාව කරා යන්න නම් අපි ඉස්සෙල්ලම ශ්‍රද්ධාව තුල පිහිටන්න ඕන. බුද්ධ වත, බුද්ධ ගෞරවය, බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව ඔය කාරණා ටික මුලින් ඇති වෙන්නම ඕන. ඔය කාරණා තුල පිහිටපු කෙනා තමයි අවබෝධයෙන්ම ධර්මයේ හැසිරෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ. ඒ නිසා ඔබත් මමත් සරණ ගිය භාග්‍යවතුන් වහන්සේගේ ගුණය අනන්තයි අප්‍රමාණයි. ඒ උත්තමයාව වන්දනා කරන්න පුද පූජාවන් පවත්වන්න ලැබීම අප ලැබූ ජීවිතයේ දුර්ලභම භාග්‍ය. ඔබේ මුදලින් ඔබට භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මෙහෙම කුටියක් හදන්න ලැබුණු එක තමයි ඔබ ලැබූ දුර්ලභම භාග්‍ය. ඒ නිසා මෙබඳු ගුණ තියෙන උත්තමයෙක් වෙනුවෙන් එක පැන් භාජනයක් පූජ කරගන්න ලැබීම තමයි ඔබ ලැබූ දුර්ලභම භාග්‍ය. ඒ නිසා පින්වතුනි, අපි කවුරුත් මේ මහන්සි ගන්නේ සසර දුකින් එතර වෙන්න. ඒ සඳහා ඔබේ ජීවිතයේ ධර්මයේ පුරුදු කරන අතරේ මං ඉක්මනට කියන්නම්, උදේ හවස බුදුන් වැඳලා බුද්ධ පූජාවන් පවත්වලා නිතර පින්දහම් කරමින් මෙන්න මේ ටික දින පතාම ප්‍රාර්ථනා කරන්න. ඒ තමයි මම ශ්‍රද්ධා සම්පන්න වන්නෙම් වා කියන පැතුම දින පතාම සිද්ධ කරන්න. ඊළඟට මම සීල සම්පන්න වන්නෙම් වා කියන පැතුම. ඊළඟට මට පහසුවෙන් සිල්පද ටික රැකගන්න ලැබේවා කියන පැතුම. දැන් බලන්න බුද්ධ කාලේ මිනිස්සු හරි පහසුවෙන් සිල්පද රැක්කනේ. වර්තමානයේ මේ ගෙවල් හදන තරම් ලේසිද පන්සිල් රකින්න? අමාරුයිනේ. විභාග පාස් කරන තරම් ලේසිද අටසිල් රකින්න? එහෙනම් විභාග පාස් කරන්නත් ගෙවල් හදන්නත් සසරේ පිං කළා පතලා තියෙනවා, සිල් රකින්න පතලා නැහැ. ඒකයි අපිට සිල් රකින්න අමාරු. එහෙනම් මේ ජීවිතේවත් අපි පින් දහම් කර කර නිතර පතන්න ඕනේ මොකද්ද? අනේ මට පහසුවෙන් සිල්පද ටික රැක ගන්න ලැබෙන්න. ඊළඟට මම සමාධි සම්පන්න වන්නෙම් වා, මට පහසුවෙන් සමාධිය වැඩේවා. බුද්ධ කාලයක මොහොතින් සමාධිය වැඩුවා. නමුත් මේ ගෙවල් හදන තරම් වාහන ගන්න තරම් ලේසි නෑ ඇස් දෙක පියාගෙන භාවනා කරලා සමාධියක් උපදව ගන්න. එහෙනම් අපි සසරේ පිං කළා ගෙවල් පතලා තියෙනවා, වාහනත් පතලා තියෙනවා, හැබැයි සමාධිය පතලා නෑ. ඒ නිසායි අපිට සමාධිය උපදව ගන්න අමාරු. ඒ නිසා අපි මේ ජීවිතේ පින් කර කර ප්‍රාර්ථනා කරන්න ඕනේ මොනවද?
සමාධියමයි. ඊළඟට මම ප්‍රඥා සම්පන්න වන්නෙම්වා, පහසුවෙන් ප්‍රඥාව වැඩේවා කියන ප්‍රාර්ථනාව. සාරුපුත්තයන් වහන්සේක බණපදෙන් සෝවාන් වෙද්දි දැන් අපි අවුරුදු 20ක් 30ක් බණ අහනවා, අපිට එහෙම ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. හැබැයි වෙන විභාග පාස් කරන්න අපිට නුවණ තියෙනවා. එහෙනම් අපි සසරේ ලෞකික ප්‍රඥාව පතලා තියෙනවා, ලෝකෝත්තර ප්‍රඥාව පතලා නැහැ. ඒ නිසයි අපිට විභාග පාස් කරන තරම් ලේසියෙන් සෝවාන් වෙන්න බැරි. එහෙමනම් අපි නිතරම පින් කර කර පතන්න ඕනේ මොකද්ද? මට පහසුවෙන් ප්‍රඥාව වැඩෙන්න. ඊළඟට මම සම්මා දිට්ඨික වන්නෙම් වා කියන පැතුම. ඒකනම් මේ කාලේ නිතරම කරන්න ඕනේ පැතුමක්. හැබැයි ඔබ සසරි සම්මා දිට්ඨි යම් තාක් දුරකට හෝ පතපු අය. ඒ නිසායි ඔබ මේ රැකිලා තියෙන්නේ. දැන් බලන්නකෝ, වර්තමාන ලංකාවේ අධර්මයේ බහුලයිනේ. සමහර ඔබට ඇවිල්ලා කියනවා ලංකාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ උපන්නේ, අපි බලන්න යනවා බස් එකක් අරගෙන ඔයත් එන්න. එහෙම ඔබට අණගහුවම තාම යන්නවත් හිතුන්නේ නැහැ නේද? ඒ හිතුන්නේ නැත්තේ ඔබ සංසාරි සම්මා දිට්ඨිය පතපු නිසා. ඔබේ ජීවිතේ ආරක්ෂා කළේ සම්මා දිට්ඨිය. ඔබට අධර්මයේ කියන තැනකට යන්න හම්බ වෙනවා. ඔබේ දහම අහපු ගමන් තේරුම් ගන්නෝ මේකනම් බුද්ධ වචනය නෙවෙයි. ඔබ ආපහු පැත්තේවත් යන්නේ නැහැ. ඔබ වේ ආරක්ෂා කළේ කුමකින්ද? සම්මා දිට්ඨියෙන්. ඔබ සංසාරේ සම්මා දිට්ඨිය පතීමේ ආනිසංසය. එහෙනම් මේ ජීවිතේ අපි අධර්මයෙන් බේරෙන්න නම් නිතරම සම්මා දිට්ඨිය පතන්න ඕන. අන්තිමේක කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා. මෙන්න මේ පැතුම නම් සසරේ අපි කවදාවත් කළා නැහැ. ඒ නිසා මේ ජීවිතේ අනිවාර්යයෙන්ම මේ පැතුම කරන්න. ඒ පැතුම තමයි මට කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා කියන පැතුම. අපිට සසරේ කවදාවත් කරන්න බැරි වෙච්ච ප්‍රාර්ථනයක්. ඔබ හිතන්න, මේ ලෝකේ බුදුරු 512,027ක් පහළ වුණා. ඊටත් වඩා බුදුරු පහළ වුණා. අසංකීය ගණන් රහතන් වහන්සේලා පහළ වුණා. උන්වහන්සේ හැමදාම උදේට මහ කරුණාවෙන් බලලා කවුරු හරි හොයන් ගිහිල්ලා බණපදයක් කියලා දුන්නා. මෙච්චර දීර්ඝ සංසාරේ මෙච්චර බුදුරු පහළ වෙලා රහතන් වහන්සේලා අසංකීය ගණනින් පහළ වෙලා උන්වහන්සේලා හොයාගෙන ගිහිල්ලා බණ කියද්දී බණ කියන මාවවත් බණ කියන ඔබවවත් උන්වහන්සේලට ගෝචර වෙලා නැහැනේ. මෙච්චර සංසාරේ මෙච්චර බුදුරු පහළ වෙලා මෙච්චර රහතන් වහන්සේලා පහළ වෙලා ඔබව මාව උන්වහන්සේට ගෝචර වෙලා නැහැනේ. ඇයි ඒ? අපි සංසාරේම පැතුමක් කළා නැහැ. බලන්න භාග්‍යවතුන් වහන්සේ සමහර පිරිසක් හොයාගෙන ගිහිල්ලා බණ කිව්වා. ලංකාවටත් තුන් පාරක් වැඩියා. ලංකාව මිත්‍යා දෘෂ්ටික වුණත් ඒ කල භාග්‍යවතුන් වහන්සේ ඉන්දියාව ඉඳලා ලංකාවට වැඩියේ ඒ තුම් පිරිසම සසරේ කවදා හරි පිනක් කළා පතලා තියෙනවා. කල්යාණ මිත්‍රයෙගේ විශේෂ අනුකම්පාවක්. මේ යුද්ධ කරන්න ලෑස්ති වෙද්දි භාග්‍යවතුන් වහන්සේ දඹදිව ඉඳලා දැකලා ලංකාවට වැඩියා. ඒ නිසා ඔබව මාව මේ සංසාරේ කවදදාකවත් රහතන් වහන්සේ නමකටවත් බුදු කෙනෙකුටවත් ගෝචර වෙලා නැහැ. එහෙම ගෝචර වුණා නම් අපි මේ සංසාරේ ඇත්තෙත් නැහැ. එහෙනම් මේ ජීවිතේවත් ඔබ නිතර නිතර බුදුන් ඇදලා පින් කරලා ප්‍රාර්ථනා කරන්න. අනේ මටත් කල්යාණ මිත්‍රයෙකුගේ විශේෂ අනුකම්පාවක්වත් ලැබේවා කියලා. අඩුගානේ මේ ජීවිතේ මාර්ගඵල ලබන්න බැරුව ගියොත් රහතන් වහන්සේ නමක් හරි අපිට පිහිට වේවි. මාර්ගඵලලාභී කෙනෙක් හරි අපිව හොයාගෙනවිල්ලා බණපදයක් කියලා දේවි. ඔන්න ඔය ටික හරියට කරන්න උදේ හවස බුදුන් ඇඳලා ඔය ටික කරගෙන ධර්මයේ හැසිරෙන්න ඔබට අනිවාර්යෙන් නිවන් දකින්න පුළුවන්. ඒ උදෙසා මේ උතුම් ධර්ම දේශනාව උපකාරයක්ම වේවා කියලා සාදු කියලා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු
තුමං පරන්ති. හැම දෙනාම නිදුක් වෙත්වා, නීරෝග වෙත්වා, සුවපත් වෙත්වා, වහ වහා චතුරාරි සත්‍ය ධර්මයම අවබෝධ වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.